ඔබට හිමිලක්යක් තිබ්බද? අපි හැමෝම ධනාත්මකව හිතන්නට ඕනේ. ඇයි ඔබ එල්බි ෆිනෑන්ස් සමාගම තෝරගන්න කල්පනා කරේ? ව්‍යාපාර ආරම්භකයන්ට අත දෙන යම්කිසි මූල්‍යමය පහසුකමක් දෙන ස්ථානයක්. ඔබ බලාපොරොත්තු සේවාව 100% ඔබට ලැබුණා කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්ද? මම බලාපොරොත්තු වෙච්ච සේවාව 100%ක් ලැබුණා කියලා. එල්බි දිවිජය ජීවිතයේ සාර්ථකත්වයේ කරා ගිය මිනිසුන් පිළිබඳව කතා කරන වැඩසටහන එල්බි ෆිනෑන්ස් සමාගම හරහා ජීවිතේ ජයග්‍රහණය කරපු මිනිසුන්ගේ කතාව ඔබේ ජීවිතයටත් ගොඩක් වැදගත් වෙයි. එනිසා තමයි අද දවසේ එල්බි දිවිජය අරගෙන මේ ආකාරයෙන් ඔබත් එක්ක එකතු වෙන්න හදන්නේ. එන්න බලන්න මේවා ඔබට පුළුවන් ජීවිතේ ජයගත්තේ කොහොමද කියලා ඔබේ ජීවිතයට අත්දැකීම් එකතු කරගන්න. අද දවසෙත් අපි කතානායකෙක් තෝරගන්නවා. මේ කතානායකයා තමයි සමන් ජිනදාස. BMS සේවා ස්ටේෂන්ස් අධිපතිතුමා, සේවා මධ්‍යස්ථාන අධිපතිතුමා එක තමයි අපි අද දවසේ කතාබහ කරන්න සූදානම් වෙන්නේ. එතුමා කොයි ආකාරයෙන්ද තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරාගෙන ගියේ? එල්බි ෆිනෑන්ස් සමාගමත් එකතු වෙලා ඔහු ජීවිතයේ ඔහු බලාපොරොත්තු වෙන ඉලක්කය කරා ගමන් කළේ කොහොමද කියන එක පිළිබඳව අද අපේ කතානායකයා සමන් ජිනදාස. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් ඔබතුමාට. ඔබට ජීවිතේ ඉලක්කයක් තියෙන්නේ නැති ජීවිතේ කොතනටද යන්න ඕනේ කියලා ඔබට හිමිලක්යක් තිබ්බද? උන්චි කාලේ ඉඳලා මම යන්න ඕනේ මෙන්න මෙතනට කියලා. මගේ ඉලක්කය තමයි අපි හැමෝම ධනාත්මකව හිතන්නට ඕනේ යම්කිසි දෙයක් කරන්නට පෙර. අපි හැමෝගෙම අනාගත ප්‍රාර්ථනයක් තියෙන්නට. ඒ ප්‍රාර්ථනය තමයි අපි ඉන්න තැනට වඩා යම්කිසි මට්ටමකට උසස් තත්ත්වයේ ජීවිතයක් ගත කරන්නට අපේ ඉලක්කය අපි තියෙන්නට සකස් කරගන්න ඕනේ. ඒ ඉලක්කය කරා අපි ගමන් කරන්නට ඕනේ. එය වෘත්තීමය වශයෙන් හෝ ව්‍යාපාරික වශයෙන්, එතෙන්දී මා තෝරාගත්තේ ව්‍යාපාරිකයෙක් වශයෙන්. ඒ තුළදී මගේ යම් යම් ඉලක්ක තියෙනවා. ඒ යම් යම් ඉලක්කවලින් අද මම එක කොටසක් සාර්ථකයි කියලා මට හිතෙනවා. තවත් මගේ මේ දේහා ඉලක්කයන් ගොඩක් තිබෙනවා. සමන් මහත්මයා, දැන් ඔබතුමාගේ ජීවිතේ ඉලක්කය කරා ගමන් කරගෙන යනකොට දැන් ඔබ තෝරගන්නවා ඔබේ සහකරුවා හැටියට, ඔබේ මූල්‍ය සහකරුවා හැටියට එල්බි ෆිනෑන්ස් සමාගම. ඇයි ඔබ එල්බි ෆිනෑන්ස් සමාගම තෝරගන්න කල්පනා කරේ? ලංකාවේ තනිකුත් බොහෝ ආයතන තියෙනවා. නමුත් ඔබ ඇයි එල්බි ෆිනෑන්ස් සමාගම තෝරගන්න හේතු සාධක වුණේ? මම පළවෙනි ව්‍යාපාරයේ හැටියට මම පටන් ගත්තේ වාහන සේවා ස්ථානයක්. ඒ වාහන සේවා ස්ථානය කරගෙන යනකොට මට අවශ්‍ය වුණා පවුලේ පාවිච්චිය සඳහා යම් කිසි වාහනයක් ගන්න. ඒ වාහනය ගැනීම තමයි ඒ ව්‍යාපාරය පටන් අරගෙන මට තිබුණු පළවෙනි අරමුණ. එතනදී මට ඉතාම පහසුවෙන්, ඒ කියන්නේ ඔබ දන්නවා අද මූල්‍ය සමාගම් ගොඩාක් තිබෙනවා. ඉතින්දී අපි බැලුවේ පහසුවෙන් අපට ළඟා විය හැකි, අපි වගේ ව්‍යාපාර ආරම්භකයන්ට අත දෙන, තමන්ගේ ගොඩාක් දේවල් සොයන්නේ නැතුව යම්කිසි මූල්‍යමය පහසුකමක් දෙන ස්ථානයක් ගැන. දැන් සමන් අපි කතා කළොත් ඔබ එල්බි ෆිනෑන්ස් සමාගමට ගොඩ වැදුනට පස්සේ ඔබ බලාපොරොත්තු විශ්වාසය, එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තු සේවාව 100% ඔබට ලැබුණා කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්ද? ඔව්, මම හිතනවා ඒ මම බලාපොරොත්තු වෙච්ච සේවාව 100%ක් ලැබුණා කියලා. බොහෝ අවස්ථාවලදී මගේ අවශ්‍යතාවයන් වලදීත් වාහනයක් තෝරාගෙන එය නිවසට ගෙනියන්නට එක් දිනකදී අවශ්‍යයි කියතොත්, කිව් අවස්ථාවලදී එල්බි ෆිනෑන්ස් ආයතනය මට එම අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ වගේම අපි වාහන වෙළඳාමේ කටයුතු වලට නිරත වන ව්‍යාපාරය තුළදීත් යම්කිසි ගැනුම්කරුවෙක් ඇවිත් යම්කිසි ආර්ථික ආරම් මුදලක් දීලා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ එදා දවසේම එම වාහනය නිවසට ගෙන යන්න. ඒ වගේ අවස්ථාවලදී අපි එල්බි ෆිනෑන්ස් ආයතනයත් සමග සාකච්ඡා කරපු හැම අවස්ථාවකදීම ඔවුන් එම වාහනය එම ගැනුම්කරුවට ලබා දීමේ වගකීම නොපිරිහෙලා ඉටු කරපු අවස්ථා ඕනෑම තරම් තිබෙනවා. ඔබ අවුරුදු මං හිතන්නේ 10-15ක් පමණ එල්බි ෆිනෑන්ස් සමාගමත් එක්ක ගනුදෙනුකරුවෙක් බවට පත් වෙලා තියෙනවා. මෙතරම් කාලයක් ප්‍රශ්නයක් නැතුව මේ මූල්‍ය සමාගමක් ආයතනයක් අතර ගැටුමක් ඇති නොකර, හිත් අමනාප ඇති නොකර මේ ගමන එන්නට හේතු සාධක වුණේ මොන කාරණු කියලාද ඔබ විශ්වාස කරන්නේ? ඇත්තටම නීලක, ඔබ දන්නවා ව්‍යාපාරිකයන් හැටියට සාර්ථක අවස්ථා තිබෙනවා, අසාර්ථක වෙච්ච අවස්ථා වුණ තරම් තිබෙනවා.
සමහර අවස්ථාවලදී අපි දන්න මාසික වාරිකය ගෙවා ගැනීමට නොහැකි වෙච්ච අවස්ථාව වුණ තරම් තිබෙනවා. ඒ අවස්ථාවලදී ඔවුන් සමග සාකච්ඡා කරලා ඕන තරම් අපගේ ප්‍රශ්න ගැටළු निराකර ගත හැකි අවස්ථාවන් ඕන තරම් තිබුණා. ඒ අවස්ථාවන්ට මුහුණ දෙන්න චරිතයක් මම ඔවුන් සමග ඔවුන්ගේ විශ්වාසය පළඳු නොකරගෙන මම යම්කිසි අමාරු අවස්ථාවලදී ඔවුන්ට දැනුම් දුන්නාම ඔවුන් ඉතාමත් මානුෂීය ලෙස අපිට සහයෝගය දැක්වුවා. ඒ දැක්වීම තුළ තමයි අපි දිනෙන් දින හැමදාම LB Finance එක සමග රැඳිලා ඉන්නේ. දැන් ඔබ දන්නවා LB Finance සමාගම විවිධ කාලවර්ධයේ විවිධ ආකාරයෙන් විවිධ සේවාවන් හඳුන්වා දෙනවා, ඉන්ට්‍රඩියුස් කරනවා. දැන් තමන්ට ගැළපෙන ඒ කැටගරිස් වලට ගැළපෙන දේවල් තමයි හඳුන්වා දෙන්නේ. දැන් සමන් ඔබතුමා ගත්තොත් දැනගන්න ලැබිච්ච ආකාරයට මේ සෑම දෙයක්ම ඔබ භාවිත කරලා තියෙනවා. ඔබ සෑම ප්‍රතිලාභයක්ම ඔබ අරගෙන තියෙනවා සෑම එකකින්. ඔව්, LB Finance ආයතනයේ ලීසින් පමණක් නොවේ, නොයෙකුත් පහසුකම් වලට සලසා දී තිබෙනවා ව්‍යාපාරිකයන් හැටියට. ඒකදී මම එක් අවස්ථාවකදී අරගෙන තියෙන පවර් ඩ්‍රාෆ්ට් කියන ඒ ෆැසිලිටි එක, ඒ කියන්නේ අපිට අවුරුද්දකට හෝ මාස 6කට හෝ අපිට අපගේ පදින වාහනයක් LB Finance ආයතනයට බැඳුම් කරයක් ලෙස තිබලා අපිට මූල්‍ය පහසුකමක් ඒ වාහනේ වටිනාකමට අරගෙන අපිට ඒ පොලි මුදල පමණක් ගෙවාගෙන ගොසින් අපිට ව්‍යාපාරය තුළදී යම්කිසි හොඳ කාලයක් වාරණුවක් ආව හැටියෙම එම මුදල LB Finance ආයතනයට ගෙවලා අපිට නිදහස් වෙන්නට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ වගේ දේවල් ව්‍යාපාරිකයන්ට ඉතාමත්ම වැදගත්. මොකද ව්‍යාපාරිකයා තමයි හදිසි මුදල් අවශ්‍යතාවයකට මුහුණ දෙන පළවෙනිම පුද්ගලයා. අද දවසේ සාර්ථකත්වයට පැමිණෙන සමන් ජිනදා සත් එක්ක තමයි අපි කතා කළේ. ගොඩක් ස්තුතියි ඔබතුමාට. ජීවිත ජය වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. දිවිජය වැඩසටහනේදී අද දවසෙත් අපි කතානායකයා එක්ක කතා කළා වගේම LB Finance සමාගමේ නියෝජිත මහතෙකුත් එක්කත් කතා කරනවා. සමීර මාලින්දින්න මාත් එක්ක. අයිබෝන්. සමීර, දැන් LB Finance සමාගමට රටේ විවිධ පළාත්වලින් පාරිභෝගික වෙන තමන්ගේ අවශ්‍යතාවයන් පිරිමසා ගන්න දැන් මේ එන ගමනේදී විශේෂම ගත්තොත් දැන් සමන් ජිනදාස මහත්මයා ඔබ ආයතනයට කොයි ආකාරයෙන්ද සම්බන්ධ වුණේ? කොහොමද සමන් ජිනදාස මුණ ගැසුනේ? සමන් ජිනදාස මහත්මයා ඇත්තම අපි අර කැම්පේන් සහ මේ ඒ වගේ දේවල් අපි ගොඩක් ප්‍රොමෝෂන්ස් කරා. ඒ කාලේ අපිට හම්බෙච්ච මාත්මයෙක් තමයි ඇත්තම. ඇත්තම කියනවා නම් හොඳ පාරිභෝගිකයෙක් විදිහට අපිට දකින්න පුළුවන්. හේතුව දැන්ට අවුරුදු 10ක විතර කාල සීමාවක ඉඳලා මේ ලග අපිත් එක්කම ගඳුළු කටයුතු කරගෙන යන මේ මහත්මේ. විශේෂයෙන් එතුමාගේ තියෙන අවශ්‍යතාවයන්, මූල්‍ය අවශ්‍යතාවයන්, එතකොට වාහන සීන සබය කරගන්න, ඒ හැම දෙයකදීම වෙනත් ආයතන මොනතරම් තිබෙද්දිත් LB Finance කියන ආයතනයම තෝරා ගන්න එතුමා සමත් වෙලා තියෙනවා. සමීර, දැන් සමන් ජිනදාස මහත්මයා සම්බන්ධ වුණාට පස්සේ දැන් ඔහු බලාපොරොත්තු වෙච්ච කරුණු කාරණා, එහෙම නැත්නම් ඔහු බලාපොරොත්තු වෙච්ච දේ ඒ ආකාරයෙන් විස්තර සිද්ධ කරලා දෙන්න LB Finance සමාගමට හැකියාවක් තිබුණාද? ඇත්ත වශයෙන්ම වුණේ නැහැ. හේතුව සමන් ජිනදාස කියන මහත්මයා ඇත්තම මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ ස්ථානයක මේ වෙද්දි ඉන්න මහත්මේ. ඒ මහත්මයාට ඉතින් කාල වේලාව කියන එක ඉතාමත් වටිනවා. අපි හැමෝටම වටිනා වුණත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න හැම දෙනාටම ගොඩක් වටිනාකමක් තියෙන කාලය පිළිබඳව. ඉතින් එතුමා අපිට එක ඇමතුමක් දුන්න සැනින් අපි ඒ වෙනුවෙන් කැප වෙලා බොහොම ඉක්මනින් ඒ අවශ්‍ය සේවාව ලබා දෙන්න එතුමාගේ ව්‍යාපාර ස්ථානයට හරි නැත්නම් නිවසට හරි ගිහිල්ලා කටයුතු කරන්න අපි බැඳී ඉන්නවා. ඒ වගේම ඒ විශ්වාසය සහ සේවාවේ අගය කිරීම එතුමා හොඳට අඳුරගෙන තියෙනවා. ඒ නිසා තමයි මේ වසර 10 විතර ආසන්න කාලයක් වෙනකම්ම අපිත් එක්කම රැඳිලා මේ ගනුදෙනු කටයුතු කරගෙන යන්නේ. දැන් වසර 10ක් කියන්නේ යම් කිසි ආකාරයකින් පාරිභෝගික විශ්වාසය දිනාගෙන ගනුදෙනු කිරීම ඒතරම් ලේසි පහසු කාර්යයක් නෙමෙයි. විශේෂයෙන් මූල්‍ය සමාගමක්, ඒ අතින් ඇත්ත ව්‍යාපාරිකයෙක්. දැන් මේ කාල සීමාව තුළ කොයි ආකාරයේ ඔහු ගැන වැටහීමක්ද, එහෙම නැත්නම් ඔහුව කොයි ආකාරයේ හඳුනා ගැනීමක්ද LB Finance සමාගමට තිබුණේ? ඇත්තම මේ ලික සමන් මහත්මයාගේ මුල්ම ඒ කියන්නේ මුල්ම ගනුදෙනුවත් එක්ක අපි කරද්දී ඇත්තම අපිට අපි ඉවලුෂන් එකක් ෆෝමට් කරනවා. ඇත්තම පාරිභෝගිකයෙක්ගෙන් ආයතනයක් විසින් බලාපොරොත්තු විශේෂයෙන් බලාපොරොත්තු නොවුනත් නීලක
පාරිභෝග ගුණාංග කියන දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් අපිට ඇත්තටම උදාහරණයක් විදිහට ආදර්ශයක් විදිහට පෙන්වන්න පුළුවන් එක පාරිභෝග මහත්මයේ තමයි මේ සමන් මහත්මයා කියන්නේ. හේතුව අපිත් එක්කම එකතු වෙලා මුල්්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයත් එක්ක එකතු වෙලා මේ ගනුදෙනු කරගනිමින් තමන්ගේ මූල්‍ය අවශ්‍යතාව සපුරා ගනිමින් ඒ අමතරව පවත්වගෙන ගිය ව්‍යාපාරයක එහා ගිය තවත් ව්‍යාපාරයකට යන්නත් එතුමා සමත් වෙලා තිනවා. අපි සමගම ඇත්තටම මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයත් එක්කම එකතු වෙලා හේතුව මේ වාහන ක්ෂේත්‍රයටම සම්බන්ධ වෙලා ඒක ඇත්තටම දියුණු වෙලා ගොඩක් හොඳ තැනක මේ වෙනකොට සමන් මහත්මයා ඉන්නවා. ඒ පිළිබඳව අද දවසේ මේ එල්බි ෆිනෑන්ස් සමාගමට ඇත්තේ නිහතමානී සතුටක්. ඇත්ත වශයෙන්ම එල්බි ෆිනෑන්ස් එකට ඇහිලා ඔබේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන්. එහෙම ඉෂ්ට කරගෙන ජයග්‍රහී ලෙස තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරපු මිනිසුන් පිළිබඳව තමයි අපි දිවි ජය වැඩසටහන අනතුරින් කතා කරේ. ඉතින් අද දවසේ මාත් එක්ක කතා කළේ සමීර මාලින්ද. ගොඩක් ස්තුතියි කතා කරපු දේවල් වලට. අද දවසෙත් අපි ජීවිතේ ජයගත් මිනිසුන් පිළිබඳව කතා කළා එල්.බී. දිවිජය තුලින්. ඒ නිසා ඔබේ ජීවිතයටත් අත්වැල් සපයා ගන්න එල්.බී. ෆිනෑන්ස් සමාගම නිතරින්ම අත්වැල් සපයාවි. ඔබේ ජීවිතයට වාසනාව උදා කරන්න ඔබට අත්වැල් සපයන්න එල්.බී. ෆිනෑන්ස් සමාගම සූදානම්. ඒ නිසා තවත් දවසකදී අපි කතා කරනවා ජීවිතේ ජයගත් මෙවැනි මිනිසුන් පිළිබඳව. අදට සමුගෙන යනවා ඔබේ ජීවිතයත් ජය වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක.